මේ කාලේ අවුරුදු කාලේ නේ නේද? හා කොඳුරු කැවුමක් එහෙම ගේ ළඟ එල්ලලා එහෙම තමයි සාමාන්‍යයෙන් අපි ඔය තෙල් බැඳුම් එහෙම ගෙදර හදන්න පටන් ගන්නකොට වැඩ පටන් ගන්න. ඉතින් නුගසවනේ කලින්ම අවුරුද්දට සැරසෙන්න ගෙදර හැමෝටම රසට කන්න ඔබේ හිතේ හැටියට ඔබේ රස දිව පිනවන්න ඔන්න අදත් වෙනද වගේම අපි ඔබට රසවත්ම දෙයක් ගැන කියන්න ලෑස්ති වෙන්නේ සුපවේදිනී නිලක්ෂී ආන්තිකා ඉන්න අපිත් එක්ක නිලක්ෂී අයිබෝන් අයිබෝන් අද මොකද්ද මේ අවුරුද්දට ලෑස්ති වෙන්න අපිට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔව් අද අපි මාළු වච්චාරුවක් හදමු බොහොම සරල ජාති කීපයකින් අපි ක්ෂණිකව හදා ගන්න පුළුවන් මාළු වච්චාරුවක්. දැන් අපි සාමාන්‍යයෙන් අවුරුද්දට සති දෙකක් තුනක් විතර තියලානේ මැලේ වච්චාරුවක් දානනේ. හැබැයි මේක ඉක්මනට හදා ගන්න පුළුවන් මාළු වච්චාරුවක්. මාළු වච්චාරුවක්. අකුර පටලව ගන්න බෑනේ. මාළු අච්චාරු. හරි. එහෙනම් හදමු. ඔව් හදමු. දැන් අපිට මේකට ඕනේ කටු රහිත මාළු. එතකොට මං ගත්තේ තලපත් මාළු. එතකොට අපි ඒක පොඩ්ඩක් ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. හරි. ඉස්සලාම අපිට කරගන්න තියෙන ඒ පියවර. ඊට පස්සේ අපි බලමු මොනාද ඕනි කියලා. රතු ලුණු, අමු මිරිස්, අබ පේස්ට්, ලුණු, විනාකිරි, කහ කුඩු, ගම්බිරිස් කුඩු, සීනි. මෙන්න මේ බොහොම පොඩි අමුදවරි ප්‍රමාණයකින් තමයි අපි මේක දැන් හදාගන්න යන්නේ. මෙන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය බොහොම පැහැදිලිව දැන් tire දිස්සනවා. නිලක්ෂී අපි ආයෙත් මතක් කරමු. ඔව්. බැදපු මාළු තියෙනවා. හරි. කටු රහිත මාළු වර්ගයක්. රතු ලුණු, අමු මිරිස්, ලුණු, විනාකිරි, සීනි, අබ පේස්ට්, කහ කුඩු, ගම්බිරිස් කුඩු. හරි. එහෙනම් වැඩේ පටන් ගන්න. අපි බොහොම සරලව දැන් මේක කරගමු. දැන් මම මාළු බැදගෙන ඇවිත් තියෙනවා ගැඹුරු තෙලේ බැදගෙන. දැන් අපි මාළු ටික දාගමු. සාමාන්‍යයෙන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කොච්චර කාලයක් වගේ තියාගන්න පුළුවන්ද කියලා. ඔව් දැන් මාළු හින්දා අපිට එවෙලේ කෑම මේසෙට විශේෂ අවස්ථාවකට එවෙලේ කන්න තමයි අපිට මේක තියාගන්න පුළුවන්. අපිට මේකට පුළුවන් ආදේශකයක් විදියට එහෙම කල් තබා ගන්නව නම් කරවල වගේ පාවිච්චි කරන්න. ඉස්සෝ වගේ බැරිද? ඉස්සොත් පුළුවන්. කරවල වඩා සුදුසුයි කියලා මම හිතනවා. ඔව්. ඒත් එක්කම අපිට පුළුවන් දැන් නිර්මාංශ කෙනෙක් නම් බීන් කර්ඩ් වගේ. ආ. ඔව්. ඒ වගේ බීන් කර්ඩ් වලිනුත් අපිට මේක මේ විදියටම හදා ගන්න පුළුවන්. බීන් කර්ඩ් අපි ටෝෆු කියලාත් කියනවනේ. ටෝෆු කියලාත් කියනවනේ. ඒක අපිට නිර්මාංශ කෙනෙක්ට හරියට වටිනවා. දැන් අපි මාළු වල අවශ්‍ය ප්‍රමාණයට අපිට දැන් තියෙනවා මිශ්‍රණයක් හදා ගන්න. මෙලිම ගම්බිරිස් එකතු කර ගන්නවා. ඊළඟට කහ අබනේ අබ පේස්ට් එක අබ පේස්ට් එක මේ විනාකිරි විනාකිරිස් දැන් විනාකිරි වල අඹුල් රසය අපිට හොඳට පදන් වෙන්න අපි සීනි පාවිච්චි කරනවා සීනි ඔව් සීනි හැදී සාමාන්‍යයෙන් තුනක් විතර එකතු කරන්නේ මාළු ගන්න ප්‍රමාණයත් එක්ක තමයි ඒක අපි වෙනස් වෙන්නේ දැන් අපි හිතමුකෝ මේ දවස්වල සීනි වැඩි පාවිච්චි කරන්නේ නැහැ නේද ඔව් සීනි නැතුව වෙන දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා අපිට මෙහෙම පුළුවන් අපිට හකුරු පාවිච්චි කරන්න පුළුවන් එතකොට මම දැලුනුත් දැම්මා එතකොට අපිට දැන් විනාකිරි ගොඩක් සමහර වාස නැහැ එතකොට අපිට පුළුවන් සීමල විශ පාවිච්චි කරන්න සීමල විශ ඔව් දැන් අපි මේක හොඳට මිශ්‍රණයක් වගේ හදා ගන්න ඕන විශ්වාස කරන්න මට මේ මිශ්‍රණය අරනකොටම සුවඳයි සුවඳයි දැන් මං ගෙනත් තියෙන ඒ වගේ සාදාගත් මිශ්‍රණයක් පදම කොහොමද පදම මේ සීනි සහ ඇඹුල් රස මේ දෙක අපිට කටට දැනෙනවා එක ඕ දැන් අපි රතු ලුණු මිශ්‍ර කරගන්නවා අපි මේක මැටි හට්ටියක වගේ හැදුවොත් මං හිතනවා වඩා යෝග්‍යයි කියලා සාමාන්‍යයෙන් අර කියනෝනේ විනාකිරි ඔව් ඇලුමිනියම් භාජන වල දාන්නේ නැහැ නේ අපි කියලා පොඩ්ඩක් හට්ටිය රත් කරලා අපිට මේ අපි මේ හදාගත්ත මිශ්‍රණය චුට්ටක් රත් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ කලවනා ටික එකට දාන්න මේ තමයි නිලක්ෂී ඔන්න හදාගෙන ආපු එක දැන් මේකේ විශේෂත්වය තමයි බොහොම සරලයි අපිට ටක් ගාලා හිතිච්ච ගමන් හදා ගන්න පුළුවන් ඒ කියන්නේ සමහර දවසක් දෙකක්වත් තියෙනවා ඔව් දවසක් දෙකක් අපිට ශීතකරණයේ තබා ගන්න පුළුවන් මැටි හට්ටියක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊට පස්සේ අපි හොඳට මේක මික්ස් කර ගන්න ඕන Thank you.
මර සුවඳ තමයි වසන්තේ. හදයි මම හැමතිස්සෙම මම මේ කියන්නේ බොහොම ලේසියෙන් අපිට අඩු කලමනා කීපයකින් ඉක්මනට හදා ගන්න පුළුවන් මාළු එකක් මේක. හරි. දැන් ඉතින් මාළු අච්චාරුව. අච්චාරුව. දැන් තියෙන ඉතින් මට කන්න තමයි. කන්න තමයි. දැන් අපි බලමු කොහොමද මේක පිළිගන්නවන්නේ කියලා. මාළු අච්චාරුවක් මේකට ඇත්තටම වැඩි වෙලාවක් කියන්නේ නැහැ නේ. වැඩි වෙලාවක් කියන්නේ. ඒකනේ. ඒක තමයි විශේෂත්වය. දැන් මේ සාමාන්‍යයෙන් මේක දැන් ඉවලේ ඉක්මනට හදා ගන්න පුළුවන් ක්‍රමනේ. ඔව්. අච්චාරු වර්ග තියෙනවනේ. දැන් මෙතන මම සාමාන්‍යයෙන් දැකලා නැහැ මැලේ අච්චාරු එහෙම අපි ගස් ලබු. ඔව්. ඒ වගේ දේවල් එකතු කරනවද නේද? එකතු කරනවා. ඔව්. තව මොනවද මේකට එකතු කරන්න පුළුවන් කැමති නම්? ඒ කියන්නේ ලෙවලු වර්ගයක් කියලා. ඒකට අපිට පුළුවන් කැරට් පාවිච්චි කරන්න. දැන් මේ මාළුයකටම කැරට් ටිකක් දා ගන්නත් පුළුවන්. දැන් මෙහෙම හිතනොත් ගෙදර දැන් මැලේ අච්චාරුවක් හදලා තියෙනවා. ඔව්. ඕකට එකතු කරගන්න හිතනොත් එහෙම කාලය පිස්සේ හදිලා තියෙන එකක් තියෙනවා. ඒකට මාළු එකතු කරගන්න ඕනේ කියලා කාට හරි හිතන්න කමක් නැද්ද? ඒ මොකටද? කමක් නැහැ. හැබැයි පොඩ්ඩක් රසයේ වෙනසක් වෙයි. මේක එවලේ හදන ලෑක් නිසා. මේක එවලේ මොකද මේක අපි ගැඹුරු තෙලේ බදගත් එකක් නේ. ඒ හින්දා මං හිතනවා මේ පොඩ්ඩක් රසයේ වෙනසක් වෙයි එහෙම ආවොත් කියලා. හොඳයි. ඔන්න මේ පාර අවුරුද්දට මේ වෙනස පොඩ්ඩක් කරලා බලන්න. අර නිර්මාංශ කෙනෙක් නම් තෝපු වගේ දෙයක් පුළුවන් කියලා කිව්වා. මේ මං නිකන් අහන්නේ. බැරද නිකන් සෝයා මීට් වගේ දෙයක් බදලා එකතු කරගන්න. ඔව් අන්න හොඳ අදහසක්. සෝයා මීට් හොඳට ගැඹුරු තෙලේ බදලා අපිට මේ විදියටම එක හදා ගන්න පුළුවන්. ඒකෙන් තමගේ කැමැත්ත විදිහට අවශ්‍ය දේවල් හදා කරගන්න පුළුවන් නේ. ලක්ෂ්මී මන් රහ බලන්නද? ඔව් රහ බලමු එහෙනම්. ගුර පාදලම් වැඩේ පටන් ගන්න. අර නුක්ෂි කියපු දේ වෙන වෙනම රස දැනෙනවා. හරිම රසයි. නිරුක්ෂි මම කනකම් ආයෙත් අපි මතක් කරමු මොනවද ඕන කරන දේවල්. ඔව්. අපිට ඕන කරනවා ගැඹුරු තෙලේ බැදගත්ත කටු රහිත මාළු වර්ගයක්. මම පාවිච්චි කරේ තලපත් මාළු. එතකොට ගම්බිරිස් කුඩු, කහ කුඩු, අබ පේස්ට්, විනා කිරි, සීනි, ලුණු. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ. පොඩ්ඩක් ඉක්මනට මතක් කරමු කොහොමද එකතු කරේ කියලා. ඔව්. ඉස්සෙල්ලාම අපි මිශ්‍රණයක් හදා ගන්න ඕන. එතකොට ඒකට අපි අර අපි විනා කිරි, අබ පේස්ට්, කහ කුඩු, ගම්බිරිස් ඒ ටික ඔක්කොම එකට දාලා අපි ඒක හොඳට මිශ්‍රණය හදා ගන්න සකස් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ගැඹුරු තෙලේ හදපු මේ බදගත්තු මාළු එකත් එක්ක එක මිශ්‍ර කර ගන්න තියෙන්නේ. එතකොට මම අමු මිරිස්, රතු ලුණු එකට පාවිච්චි කරා. මේක ඉතින් අර මැටි හට්ටි එක හැදුවොත් මං කිව්වේ ගොඩාක් රසයි. හොඳයි. ඔය විදිහට තමයි එහෙනම් මේ පාර අලුත් අවුරුද්දට අමතක කරන්න එපා. මාළු අච්චාරුවක් එහෙම නැත්නම් කරෝල අච්චාරුවක් වෙන්න පුළුවන්. ඔබේ අර තෝෆු අච්චාරුවක් වෙන්න පුළුවන්. සොයා මීට් අච්චාරුවක්. සොයා මීට් ඕන දෙයක්. ලස්සන්ට මෙහෙම ටිකක් වෙනස් විදිහට කන්න හිතන විදිහට දේවල් පිළිගන්වන්න උන අවස්ථාව තියෙනවා. ඉතින් නිලක්ෂි ඇන්ත් එක වෙනද වගේම අදත් නුගසෙවනට ඇවිල්ලා අපිට බොහොම රසවත් අත්දැකීමක් එකතු කරේ. එහෙනම් නීතිය නොදැන සිටීම වරදට කාරණයක් කියනවනේ නේද? එහෙම තමයි අපි හැමදාම නීතිමය උපදෙස් අරගෙන ඔබට සඳ නුගසෙවලින් එන්නේ. මනෝජ් තව ටිකකින් එයි. එහෙනම් කැටි විරාමයක් අරගෙන අපි ඉක්මනට එමු.